WWDC 2023 सेकंड डे के अंदर मैं आप ज्यादा खता कर रहा हूँ और सॉफ्टवेयर इंजीनियरिंग डेवलपमेंट और टेक एंड टूल्स के नाम वहाँ मैं वीडियो का गुड़ा पैदा करते ही थिंक वाला के नॉलेज के वैडिक दिन करना मैं वीडियो को बोलो तो कि डायलॉग वैडिक आप ज्यादा खता कर रहा हूँ AR सह VR के ना වැඩිපුර මොකද මේ මේ ඉවෙන්ට් එකේදී වැඩිපුර කතා කරේත් ඔයගොල්ලෝ දකින්න තියෙන්නේ Vision Pro Vision සහ මේ AR සම්බන්ධ දේවල් AR සහ VR දේ. අපි කතා කරොත් මුලින් අපි යමු AR පැත්තට. Apple ගේ තියෙනවා AR වලට විශේෂයෙන්ම අදෝ platform එක framework එක AR kit කියලා. AR kit එක introduce කරන්නේ 2017 අවුරුද්දේදී. මුලින්ම iOS 11 එක AR kit එක introduce කරනවා. ඒ වගේම එයාලුත් Apple විශේෂයෙන් කරනවා පික්සා කියන කම්පැනි එකත් එකතු වෙලා යුනිවර්සල් සීන් ඩිස්ක්‍රිප්ෂන් ස්ටෑන්ඩඩ් කියලා එහෙම නැත්නම් USDC කියලා ෆයිල් ෆෝමැට් එකකුත් ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඉතින් මේ දේවල් ඒගොල්ලෝ කරන්න පටන් ගන්නෙ මේ AR කියන එක ඩෙවලොපර්ස්ලාට ගොඩක් කිට්ටු කරන්න. එහෙම නැත්නම් ඩෙවලොපර්ස්ලාට වැඩිපුර මේ AR වලට ඇප්ස් හදන්න. සමහර විට ඒ කාලෙදිම මෙයාලගේ අදහස තියෙන්නේ නැති මේ වගේ ස්පේෂල් කම්පියුටින් සහ AR පැත්තට මික්ස් රියැලිටි පැත්තට යන ඩිවයිස් එකක් හදන්න. පොඩ කාලෙක ඉඳන් කරපු රිසර්ච් ඉඳන් එකම මේගොල්ලෝ ඒව පහසු කරන්න අපිට රියැලිටි කිට් කියලා ෆ්‍රේම්වර්ක් එකක්, රියැලිටි කම්පෝසර් කියලා ටූල් එකක්, ඒ වගේම රියැලිටි කන්වර්ටර් කියලා ටූල් එකකුත් දීලා තියෙනවා. ඒ වගේම WWDC කී දෙවනි දවසේ මේගොල්ලෝ රියැලිටි කම්පෝසර් ප්‍රෝ කියලා ටූල් එකකුත් තව දුන්නා. විශේෂයෙන් Vision Pro එකට අපේ තියෙන ඇප්ලිකේෂන්, අපේ තියෙන 3D කන්ටෙන්ට් කන්වර්ට් කරගන්න, එක්ස්පෝර්ට් කරගන්න. AR kit එක මම කිව්වා වගේ 2017 දී මුලින් හඳුන්වලා දෙනවා. 2018 දී මේගොල්ලෝ AR kit second version එක ගේනවා. මේ AR kit second version එකේදී විශේෂයෙන් අපිට multiplayer AR applications පාවිච්චි කිරීම හැකියාවත් ලැබෙනවා. ඒ වගේම අපිට 2D images track කරන්න පහසුකමකුත් මේ AR kit 2 එකේදී, එහෙම නැත්නම් 2018 release වුණු AR kit version එකේදී තිබුණා. AR kit 3 එක ඊට වඩා ටිකක් වෙනස්. මේකෙදී reality kit එක හඳුන්වලා දුන්නා. ඒ වගේම අපිට පුළුවන්කම තිබුණා motion captures පාවිච්චි කරන්න, vision වගේ frameworks පාවිච්චි කරලා. ඒ මේ AR kit 4 එක 2020 දී release කරනවා. මේකෙදී අපිට පුළුවන් location anchors පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට අපි කියන GPS based කරලා AR එක ගන්න. ඔයගොල්ලෝ දැක්කලා තියෙන්නේ Pokemon වගේ games අපිට easily හදා ගන්න පුළුවන්කම ලැබුණා මේ AR kit 4 version එක පාවිච්චි කරලා. ඒකත් එක්කම lidar sensor එක, lidar scanner එක සහ depth map එකත් මේ AR kit 4 එකේදී release වුණා. AR kit 5 version එක ගැන කතා කරා උදේ විශේෂයෙන් ඔයාලට මතක නම් Apple release කරා Apple කියලා විශේෂාංගයක්. ඒ තමයි සම්පූර්ණ ඇප්ලිකේෂන් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න නැතුව ඔයාලට පුළුවන් QR එකක් ස්කෑන් කරලා, එහෙම නැත්නම් විශේෂ ලොකේෂන් එකකට ගියාම, එහෙම නැත්නම් NFC එකක් ටැප් කරලා ඔයාලට පුළුවන්කම තිබුණා ඇප්ලිකේෂන් එකේ කොටසක් ඩවුන්ලෝඩ් කරගන්න. කොටසකින් ෆන්ක්ෂන්ස් කීපයක්, ලිමිටඩ් ෆන්ක්ෂන්ස් ටිකක් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ඇප් ක්ලිප් කියන එක. ඉතින් මේක ඇප් ක්ලිප් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබුණා AR kit එකත් එක්ක, AR kit 5 version එකේදී. ඒ වගේම ෆේස් ට්‍රැකින් සහ මෝෂන් කැප්චරින් වගේ ෆීචර්ස් උත් මේ AR kit 5 එකත් එක්ක ආවා. අපි AR kit 6 එක ගැන කතා කරොත් 2022 අවුරුද්ද රිලීස් වුණු මේකෙදි ඔයාලට පුළුවන්කම තිබුණා 4K වීඩියෝස් ප්ලේබැක් කරන්න AR පාවිච්චි කරලා. එහෙම නැත්නම් ඔයාගේ සාමාන්‍ය එන්වයරන්මන්ට් එකත් එක්ක බ්ලෙන්ඩ් කරලා 4K වීඩියෝ එකක් පවා ප්‍රොජෙක්ට් කිරීමේ හැකියාව තිබුණා. ඉතින් ඔයගොල්ලෝ බැලුවොත් මේ AR kit එකේ ට්‍රාන්සිෂන් එක ටිකෙන් ටික Apple මොනවද කරලා තියෙන්නේ කියලා හොඳටම පේනවා අපිට. මේ වගේ ස්පේෂල් කම්පියුටින් සහ ඒ වගේ ඩිවයිස් එකකට යන්න පුළුවන් වෙන විදිහට තමයි මේ දේවල් බොහොම හිමින් හිමින් ටිකෙන් ටික මෙයාලා ඩෙවලොප් කරලා තියෙන්නේ. අපි මේ AR kit එක ගැන තව චුට්ටක් සරලව කතා කරොත් සාමාන්‍යයෙන් මේකෙදි වෙන්නේ ඔයාගේ තියෙන 3D content එකත් ඔයාගේ real world එකත් එක්ක blend කිරීම. ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ screen එකෙන් බැලුවාම පේනවා ඔයාගේ සාමාන්‍ය environment එකත් එක්ක ඔයාගේ 3D content එක මේ environment එකට attach කරන එක තමයි කරේ. ඉතින් මේ attach කරන අපි පාවිච්චි කරා AR anchors කියලා જાතිය. ඉතින්දී පුළුවන් කවදම අපිට horizontal plane එක. එහෙම නැත්නම් ඔයාගේ මේසයක් උඩට වගේ horizontal plane එකක් උඩට ඔයාට පුළුවන්කම තිබුණා 3D content එකක් deliver කරන්න. ඒ වගේම vertical, එහෙම නැත්නම් විත්තියකට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව image එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඔගොල්ලෝ සමහර examples දැකලා ඇති. image එකක් තියෙනවා. image එක scan කරාම image එක උඩට 3D object එකක් place වෙනවා. ඒ වගේම face එකට අපිට face anchor එක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අපි දැකලා තියෙන filters, snapchat වගේ softwares වල පාවිච්චි කරන filters වැඩ කරන්නේ මෙන්න මේකෙන face anchor එක පාවිච්චි කරලා. දැන් reality composer pro එක තියෙන නිසා මේ දේවල් වලට special computing වලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒකන තමයි WWDC වල මේ second day එකේදී තවත් වැඩිපුර කතා කරන්නේ. අපි AR kit, reality kit වගේ frameworks, vision වගේ frameworks මේ AR experience එකදී වැඩි දියුණු කරන්න පාවිච්චි කරාට මේ Vision Pro එකට සම්බන්ධ Vision OS එකේදී මේ සියල්ලම automatically embed කරලා තියෙනවා. ඉතින් අපිට අමුතුවෙන් ආය import කරන්න, අමුතුවෙන් මේ framework separately පාවිච්චි කරන්න දෙයක් නැහැ. ඔයා existing මේ 3D content හදලා තියෙනවනම්, existing AR applications හදලා තියෙනවනම්, ඒ දේවල් බොහොම පහසුවෙන් මේ Vision Pro එකට ගේන්න පුළුවන් කියලා තමයි WWDC second day එකේදී Apple explain කරේ.
මීට අමතරව මේකෙන් කරන්න පුළුවන් තවත් යූස් කේසස් ගැන කතා කරා. ඒ දේවල් සහ මැෂින් ලර්නින් සහ විෂන් ෆ්‍රේම්වර්ක් එක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක තුන්වෙනි දවසේ ඒ දේවල් එක්ස්ප්ලেইন කරපු විදිය ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.